රිඩයිඩෆමස්ට එක ඔපන් සිිස්ටමන්සිකරෝටි පාඩමට අදාළව කරන විඩිය ගත්තවත් එකගේ නවතින් මට කලින් වීඩියෝවලදී අපි කතා කරාමේ කිපටෝගැපී යාටතේ සයිෆෑල් ගොරිදම් කීපයාම තවට එතන්ද අපි කතාරා සීස සයිප ගැන විිස්ත රඇතුව ගොඩක් කතා කරම්මකදක තම අපිට වැඩි වශයෙන් කතා කරන්න තියන එක ඊට අමතරව තව මිට කලින් විඩිකදි කතා කරා මොනො එල්බෙටික් සයිෆ එකයි ඉඩ පසේ දෙ එකතු වෙලා හ දෙෙන විදිිය හොඩ අදුරට සමාන වන්ටම් පැඩ් කියන එක ඒ වගේ දේවල් අපි කලින් විඩියෝල්දි කතා කරා ඉතිං ඒ කතා කරපු සයිඇල්ගොරිදම් ඔක්කොම වගේ අයිතිවෙන්න සබ්ස්ටිටියෂන් සයිෆ කියන වර්ගයට ඒැන මොකක්ද සබස්ටිටියෂන් සයිර් කියල කියන්නේ එ අකුරක් වෙනුවට යම්කිසි වෙනත් අකුරක් ආදේශ කරන විදිය සයි එතකොට ඒක කියන්නම කක්ද දැන් අපි කතා කරපු ඒ වගේේ සයි පලන් ටෙක්ටගේ තින අක්කුරු වෙනුවට ඇතරම වෙනත් අකරුදම පාවිචි කරේ තින් සබ්ස්ටටවශන් කිය ආදේශ වෙන එත අකුරු වෙනුවට වෙනත් අකුරු හෝ ලක්කං ෝ සංකේ හෝ මොනවාහරි දාලා ලියන විදිව තමයි සබ්ිටන් සයිෆ කියලා කිය ඉති එතන් යැපි සීස සයිෆ කේදී නික්්චිත රටාව කරන්නු ගැන ඒ අකුරසිට යම්කිසි නිශ්චිත දුරකින් පිහිටන අකුරක් තමයි ආදේශක කන අකුර විදිට යොදා ගත්තති එතකොට මොනොවල්ෆ ටි කේදී අපි එහෙම රටාවක් එහෙම නැත්තුුව පිළිවෙලක් නැතුව ඔහය කවලං කරලා යම්කිසිකුරක් වෙනුවට වෙනත් අකුරක් ආදේශ කරා එතකොට කොහමරි යයි දෙකේම වෙන්න ආදේශ කිරීමක්. එතකොට ගන සයිපටෙක්ටගේ තියෙන අකුර ඇත්තටම ඒ අකුර නෙමේ එහෙම වෙන්නත් පුළුවන් සමහර තැන්ගෝදි අකුරම අදාළ අකුරම ඒකර නියෝජනය වෙන්න තියන පුළුවන් අපි තොරගන්න කියීයගනුව නමුත් හැම අකුර මෙහෙම වෙන්න එතකොට අකුරු මාරු වෙනවා ඉති යම්කිසි අකුරක් කියන එක සයිපටෙක්ටගේ තියන අකුරා කියන ඇත්තටම ඒ අකුර නෙමයි ප්‍රේන්ටෙක්ෙදී තියෙන අකරක් වෙනුවට වෙනත් තකරත් තමයි සයිපටෙක්ස්ට එකගේ නියෝජනය කරන්න ඉති ඒ විදියට තමයි ඔය කිව්ව සබටවන් සයිපස් වැඩ කරන්නේ ඒමතං වෙනත් අකුරක් ගියොදාගෙනීම ඉති ඒ අපි කතා කරා ඉතින් මේ විඩියකෙද අපි කතා කරමු තවත් සයිපවර්ගයක් තියෙනවා අපිට ගන්න පුළුවන් මොනාාද අපට ගන්න පුළුවන් ට්‍රන්ස්පොසින් සයිස් එහෙම නැත්තං මේ වෙනස තියෙන්නේ මේ සයිපටෙක්ස්ට එක හැදෙන්නේ පලේන් ටෙස්ටගේ දන අකුරවලින්ම තමයි ඒන්නේ මේකෙදී දැ අප තමු අපි සබිවන් සයිපයකදී සස සයි හෝ මොනල් සයිපවලදී අපිට ඒ අකුර කියන එක නිරූපණය කරන්න අපි යොදාගන්නව ඩී අකුර එතෝට මකද වෙන්නේ ඒක හරි අකුර නෙමේ ගන පලේන්ටෙක්ස්ගේ තිය අකර වෙනුවට වෙන අකරත් තම යොදා ගත නමුත් ප්‍රන්ස් පොසිෂන් සයිප වලදී එහෙම වෙනස්සන්නේ නැහැ ඒක අපිතු පලේන්ටෙක්ස්ට එක තියෙන්නේ ඒ අකුරත් තියනවනං ඒ අකුරම තමයි සයිපටෙක්ස්ටගේ තියෙන්නේ ැන ඒ අකුර නියෝජනය කරන්න වෙනත් අකර කියෝදාගන්න නැ එතකොට එහෙම නං මේ කෙදි කොහොම දෙහෙනම් මේක සයිපටෙක්ස්ට එකක් වෙන්නේ ඒ අකුර වෙනස් නොවී තියෙනවනක් එනම් මේ කෙදි කරන්නේ වචනය තියන අකුරු ික මාරු කිරීම නැතන් ඒන මැසේජිගේ ප්ලේන් ටෙක්ට එක තිෙන අකුරු කවලම් කල්ලා තමයි අපි සයිප එක හදාගන්නේ එතකොට එහෙම නං මොක දෙවෙන්නේ අක්කරු වෙන සකරුුණන මැසේජ එකක තිබක් කුරුටිකම එ මෙැ පිළිවෙලක් නැතුව මාර්ගල්ල තියෙන්නේ එත්තකොට ඒකෙන් අපිට හදාගන්න පුළුවන් එන්න ඕන එලා සයිප එකක් ඉතිං ඒක මෙන මේ වගේ ගන්න පුළුවන් අපි ට්‍රස්පසියන් සයිපවල තියන එක වර්ගයක් රේල්ෆන් සයිප කියන්නේ ඉති මේ රේල්ෆන් සයිප එක ගැන අප මේ විඩියෝගෙද කතා කරමු මේක අමාර කන්න මේ පොඩි දෙයක් කදී රේල්ෆන් සයිෆ කියන එක අපි අක්කුරු ඒටිගන මේ සයිපටෙක්ක හදාගන්න ගන්නත් ප්‍රේන්ටෙක්ටක ද අකු ිකමයි නමුතඒක මාරන ක්‍රමය අනුව තමයි මේ අල්ගුරදම් වෙලාසෙන්නේ ති රේල්ෆන්සකේදී වෙන්නේන්න මේ හැඩට තම අපි පාවිච්චි කරන්නේ රේල්ෆෙන්න් සයිෆයිේදී ති මේ හැඩය නිසා මේර සිගස් සයිෆර් කියලත් කියන ත මහරි අඩගැන් සික්සක් එකක් විදරණ මෙතැන් තියෙන්නේ කොහෝ මහරි මේකෙදී අපි ලෙවල්ස් පාවිචි කරන්න ඕන එතකොට ලෙවල්ස් දෙකක් හෝ ඊට වැඩි ගානක් පාවිචි කරන්න පුළුවන් එකන්නේ ලෙවල්ස් කියන මෙන්න මෙහෙමයි මෙන්න මේ තියෙන්නේ උඩම ලෙවල්ලම මෙතැන ඉලකඩ මෙතැන මෙතන කියන උඩම ලෙවල් එක මෙතන සහ මෙතන කියන්නේ අටම ලෙවල් එක එදාට පැහැදිලිවෙන් නෝන මේක ලෙවල් අඩුම දෙකක් තිය නොන මේ සික්සක් හැඩ හැදන්න තනි ලෙවල් එක කුුණා ොකදවෙනි ඒයනි මේ පොයින්් තුනයි මේ පොයින්් එකයි තනි ලෙල් එක තියනවානක්කම ඉරේ තියෙන්නේ සික්සක් හඩ යන්න ඒ කියන්නේ ලෙවල් එහෙම නැහ්තං ඒක ෝරජිනල් මැසේජ්ජ එක ති මෙහම ලෙවල් වලට බේදනයිති මේක තියන ලෙවල් දෙයි දෙකයින මේ මං පෙන්වුවේ දෙකයි මේක උඩම ලෙල් එක සහ මේක අටම ලෙවල් එක් කියලා නමුත් අපිට අවශන මේ අතර මදිනුත් තව ලෙවල්ස් අරගන්න පුළුවන් එත ගොට අන්නේ ලෙවල් ගාන අනුව මේක කරන විදිිය පොඩ්ඩක් එකන විදිහ වෙනසේ හ ක්‍රමේ අතරකයි සයිප ටෙක්ස්ට එක වෙනස්සෙනවා ඉති මේ ෙවල් ගාන්නඩ අපි ගෙනෝ මේ රේල් ෙන් සයිප එක ඩෙක්්ත එක දෙ රරි තුන්නාකාරරි අතර කාරි හම ේවල් ගනති යන පුල්ුවන් එම නට නම්බෝ රේල් සරි නම්බෝ් ලවල් හරි හෙම කියනවා ති විහේෂය මේ ලෙවල් ගාන හන් කියල නැට්ම් මේයි කියලා පිල් එක්සෑම්කද වගේ මේ මෙච්චර ඩෙප්ත එකක් මෙචර ලෙවල් ගාන කාරි මෙචර රේල් ගාන හරි කියලා කියල නැට්තන් අපක දෙකකට කරාම හරි හො ම මේ හඩය එන්න ටෙක්ස්ට එකක න එකක තමයි මේක පදානම දේ වෙන්නේ අපි බලමු මේකෙන් උදාහරණයක් අරගෙන එතකොට රෙල්ෆන්සිේක අව්බොධ කර ගන්න පුළුවන් අපිට මම ගන්නෝ මගේ නම දිල්ියන් මදුරඟ කියනක මෙතන් තියනවා ති මේක ලියන් නොන කොහොමද ති මේකල යන්න ඕන සිගසයි හැඩේ නවා මුලිම ගනි ලෙවල් දෙකකට ති ලෙවල් දෙකට ගනිද්දි කොහොමද මේක කරන්නේ හමර මුලින්ම ගන්නවා. කටදී ඊළඟට ඊළඟ දෙවනියක්කුර යන්න ඊළඟ ලෙවල් එකට අයි ඒවගේ පොඩ්ඩක් ඉස්සරහට කල්ල ලිය යන්න ඇතකොඩක් සිික්ෂසක් හැඩේ පේ නවිදියට තුංගයකුර ලෙවල් දෙකයින ලෙවල් දෙකයි නං තවත් පහල්ත යන්න දෙයක් නෑ තුන්ිෙනයකුරා පහවෙෙන උඩ වෙවල්ලකට එ. ඉ පස්සේන්න දැම් මේක තියනු නර සික්ස කැඩ නිනිශාන් කෙනක තියනවා දැම් මදුරන් කෙනක ලත් ගතොත් අපහු එන්න අකුර පාසේ හිස්තයි අපි තියන්න එතකොට මොකදවෙනි එමකර ඊළඟට අයි අයට ලෙවලකට න්න එ RඒGඒ ඔන්න ඇදාල රේල්ෆැන් ක විදිට අපි ලිව්වාැන සික්සැක් විදියට ලෙවල් දෙකක් හිද අකුරක් කරාකුරක් උඩලලෙටයියට ලවෙල එකටයි මාරු මාවරට නවා දැන් මොකදවෙන්නේ මේ කරගෙන අපි කොහොමද සයිපටෙක්ස් දෙ කාාදාගන්න මෙන් ක්චන් ඒුAG අ මේ තියන පේලි මෙහෙම ලිවනෙ කරේ Dල්ච ඒජ එගැන උඩ පේලිය ඊට පස අයිඩන්නේ මෙයට පේලිය ඉතින් මේ විදර ලියනෝ දැ මේක තමයි අපේ රහසගැනන්නේ රාස්පාණි විඩියය සයිප ටෙක්ස්ට එක එතොටම්ගුතුවෙන්නේ මේකේ ඇත්තරම තියෙන්නේ ෝර්ජිනල් ටෙක්ස්ට එක තිබි්ච අකුරුටිකම තමයි. හැබැයිවා තියෙන තැන් හැටම හෙට මාරු වෙලා තියෙන්නේ ති මේ තේරුුවන් ඇති දෙයක් වගේ බැලු බැල්මට පිහෙන්නේ. හරි ඇති මේකම අපිකොහොමද ලෙවල් තුනක් පාවිචි කල්ල කරන්නේ. ති ලෙවල් තුනක් පාවිචිකරදි මම මේකම ගන්නවා. පලවෙනි අකුට ඩී අ කිය එක තුන්ග ලිවලගට යන්න දැනිවලතු එතකට එත්තැනින් පස අයයි උඩට එන්න ෝනොමොකද ද්‍රෙවල් තුනා යටටම ගිහි ලිවරයි වල් තුනයින උඩට මාව ඒ ඔන්න තියන විදි වාසඒ ඔවවිදියට ගන්නපුළුවන් එතකොට ඒක තියෙනවම හැඩය ලෙවල් තුනකට දැංගල්ල තියෙන්නේ එතොට මේකෙ කරණ අරදයම තමයි මොකද මෙන්න ගත්තා වලන්න d උඩම ඉට අයි dr යටම තියන එ යGන්න උඩමටික is drරන්නේ එ ති ඔය විදිට මේකයි මේකයි වෙනස් මොකද ලෙවල් ගාන වෙනස් හිද වෙනස් සයිප දෙක හැදුණි ති මේෙදි මේ රේල්ෆැන් සයියගේදී අපිට කියක කියල සලගන්න පුළුවන් න්න ලෙවල් ගාන තකට උඩයි එක කියක දෙකයිියල් ගනකුළ යටටක කියක තුනයි කියලා ගන්න පුළුවන් අගෙතකොට මේක අපි සයිපටෙක්ස්ට එක විතරත් තියනව වනා හොමදීිප් කල්ලා ොරිිනල් මහජෙක් ගන්නේ ඉති අපිත මේ ගත මෙතැන තියන අකුදසයක් ති මේක දහසයක් තියනවා කියල් දන්නව නම් අපි කරන්න නිමකක්ද මෙහෙම අකුරුදහසයක් දිගට හදා ගන්නවා ලෙවල් ගාන කියීක් විදිර අපිට ලැබෙන නොන ඒකෙන් මේ විදියට හැඩයා කවි හදා ගන්න ඕන ඒ හැඩේ හදාගෙන ඒකන අපි ඒකැන සික්සැ එකක තමයි ගහන මෙහෙම සිික්ෂ එක ගහලා අපි බලා නොනේ ලෙවල් ගානත් එක් මේක තියන සම්පූනකුරගාන ඉවරවෙන කොතනනිද කියන එක එතැන්ට ඉවරුණා හට පස්සේ ඒටිකර ඩොඩ්ඩොට්තිියලවගේ මාකර ගන්න පුළුවන් ඊට පස්සේ උඩ පේලියට ඉන්දලා පිළිවෙලින් මේටික ලියන් යනවා ඊට පසේ සිගස ගැලට කියව එදදි අපි ොඩිනල් ටෙක්ටෙක් ගන්න බොලුව තින් ඕක දමයි රේල් ෆන්සගේ සයිකන් වෙන්නේ එතකොට මේක ට්‍රන්ස්පොසින් සහිප එක මොකද සීස සයිප හෝ මොනල්බෙටික් වගේ සබ ටිටියෂ එකක් නෙමෙයි ඒගැන තියෙනකුරුුව වෙනට වෙනටත්ත කරයෝදා ගන්නේ නැහැ මේක ට්‍රන්ස්පෝසිෂන් එක ට්‍රන්ස්පෂන් කියන තියෙන කුරුම එහට මෙහට ගවලං කල්ලා සයිපටක් එක හදාගැන්නකා තින් එහෙමනක් මේක අපිට ඔය විදියට ගන්න පුළුවන් අපි ව සයිප ඇල්ගොරිිදම් ීපයක් ගැන ඉස්සරා විඩියෝධි කතා කරමු එහෙමනක් මේක මෙතනි නවත්තමු